ආයුෂ බොහෝ ඒවායයි ප්‍රාර්ථනා කරමින් මේ ආරම්භ වන්නේ ඉන්ඩිකඩ 24 වන දිගහැරුමයි. ඔබ අපත් සමගද පළමුවරට එකතු වෙන එක් නම් ඔබට පුළුවන් ට්‍රින්කොපල්ස් Facebook පිටුවෙන් හෝ FI Studio YouTube channelෙන් අපගේ පෙර වැඩසටහන් ශ්‍රවණය කරන්න. අපේ මේ වැඩසටහන් මාලාවේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ නිතර අසන්න නොලැබෙන වර්තමානයේ ප්‍රසිද්ධ මාධ්‍ය තැනක් නොලැබෙන සුභාවිත ගීත ඔබට සමීප කිරීම. ඉතින් ඒ අරමුණ ඉටු කරමින් මෙවර වැඩසටහනින් අපි තෝරාගෙන තිබෙනවා එවැනි නිතර දිවේලේ අසන්න නොලැබෙන ගීතයක්. මధుරංග එසේනම් අරඹමු අද වැඩසටහන. ආනන්දෙන් ඇරඹි ප්‍රඥාවෙන් අවසන් විය යුතු ගීතය අද දවසේ ආනන්දෙන් අරඹ මරදානෙන් පුංචි බොරැල්ලෙන් නිමා වෙන තැනක ඇත. ප්‍රවීණ කිවිවර රත්නශ්‍රී විජේසිංහයන් වර්තමානයේ නිර්මාණය වන හරසුන් ගීත නිර්මාණ පිළිබඳව වරක් එසේ ප්‍රකාශ කළා. කරුණාරත්න දිවුල් ගණේ නම් ලයාන්විත කටහඬකට හිමිකම් කියන ගායන ශිල්පියාගේ ගී ධාරාව දෙස බැලූ විට ඒ ගීතවලින් වඩාත් අරුත්බර හැඟුම්බර ගීත ගණනාවක් රචනා කළේ රත්නශ්‍රී විජේසිංහයන් විසින්. ඒවායේ සංගීතය විශාරද ගුණදාස කපුගේ ශූරින් විසින් නිර්මාණය කර තිබෙනවා. අරුත්බර ගීත තෝරාගෙන සංගීත නිර්මාණයේ පිණිස විශාරද ගුණදාස කපුගේ අත පත්තුනාම ඕනෑම රචකේ දන්න කරුණ නම් තමන්ගේ ගීතයේ අරුත වඩාත් මතුවන සංගීතයක් එහිදී නිර්මාණය වන බවයි. නමුත් අද අපේ ගීපද රචකයා කුමාර ලියනගේ මේ ගීතය නිර්මාණය වුණේ 30 වසරකට ආසන්න යුද්ධය නිමාවීමෙන් අනතුරුව කාලයකයි. ඒ වෙනුවෙන් ලියවුණු ගීතයක් වුණත් මේ ගීතය හුදු යුද ජයග්‍රහණයක උදම් ඇනීමකට වඩා බොහෝ පෙරටුගාමි අදහසක් ගැබ්බුණු ගීතයක්. සීතල වතුර ගලන කඳු කාගෙද කියන්න, මේ සරු බිම සුරකින උරුමය කාටද කියන්න. ඇත්තෙම අපේ මව්බිම මහා සෙනෙහසින් අපට තිළිණ කරන සබා සම්පත් අයිති වෙන්නේ කුමන ජාතියකටද, කුමන ආගමකටද? මේ සියල්ල පොදුයි. අපේ මව්බිම අපට කියන්නේ කුමක් දැයි ඇසිය යුතුම කාලයයි මේ. වෛරේ නිමා කරලා ජාතික සමගියේ පහන්සිලු දැල්ලීමට පත්මා නමින් සිංහල නියෝජනයත්, පත්මිනි නමින් දමිල නියෝජනයත්, පාතිමා නමින් මුසල්මානු නියෝජනයත් පද රචකයා විසින් මේ ගීතය තුළට ඇතුළත් කර තිබෙනවා. ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය වැනි වචන අද අපට හුරු පුරුදු වචන බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එවැනි සමයක යුද්ධයේ අමහිරි අතීතයේ මතක් කරමින් අලුයට සැඟවුණු ගිනි පුපුරු නැවත මතු කිරීමට නෙවෙයි අපට උවමනා. මේ ගීතය තුළින් කියවෙන සැබෑ අරුත පිළිබඳව හෝ ඒ අරුතට ගැලපෙන ලෙස මනාව නිර්මාණය කර ඇති සංගීතය පිළිබඳව හෝ අද සමාජයේ කෙරෙන කතාබහ ඉතාමත්ම අවම වීම කනගාටුවට කාරණයක්. වෙනකක් තබා මේ ගීතය අද ප්‍රසිද්ධ මාධ්‍යයක ඇසෙනවාද යන්නත් ගැටලුවක්. ප්‍රවීණ මාධ්‍යවේදී ලේඛක රෝහණ විත්තසින්න මහතා විසින් පරිවර්තනය කරන ලද ගිනිගත් සඳ කෘතිය අනුවේදනීය කතාවකින් සමන්විත නවකතාවක්. 2018 අවුරුද්දේ නොබෙල් සාමතාගලාබී නාදියා මුරත් ද ලාස්ට් ගර්ල් නමින් කෘතියක් රචනා කරනවා. ඇත්තටම කිව්වොත් එය ප්‍රබන්ධයක් හෝ නවකතාවක් නෙවෙයි. එය ඇය මුහුණ දුන්න අවාසනාවන්ත සත්‍ය සිදුවීම් දාමයක එකතුවක්. නාදියා මුරාත් කියලා කියන්නේ යසිටි ගෝත්‍රික ජනවර්ගයට අයත් අවුරුදු 21ක් වුණු තරුණියක්. ඔවුන් ජීවත් වුණේ ඉරාක පාලන සීමාව ළඟමයි. ඔවුන් ඉස්ලාම් භක්තිකයෝ නෙවෙයි. ඒ ආගම වැළඳගත්තු නැති හින්දා ඉරාක පාලනයෙන්ද කොන් කරපු ජන කොට්ටාශයක් තමයි යසිටි ගෝත්‍රිකයෝ. කෘෂිකාර්මික ජීවිතයක් තමයි ඔවුන් ගත කළේ. පෙරදිග ආගමික දර්ශනයට නෑකම් කියන මොනරෙකුගේ වෙස්ගෙන
මේ ලෝකෙට පැමිණියායයි විශ්වාස කරන සුරදූතයෙක් වුණු තයුස් මෙලෙක් කියන දෙවියෙකු කෙරෙහි ඔවුන් විශ්වාසය තැබුවා. ඇත්තටම ඔවුන් පුනරුත්පත්තිය පිළිබඳවත් විශ්වාස කරපු භක්තිමත් අහිංසක ජන වර්ගයක්. එක්තරා දිනයකදී ඔවුන් ජීවත් වුණු කෝචෝ ගම්මානයට IS ත්‍රස්තවාදීන් කඩා වැදුනා. සියලුම ගම්මාසීන් ග්‍රහණයට අරගෙන ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට ඔවුන්ට බල කළා. ඒ ප්‍රතික්ෂේප කරපු සියලුම පිරිමි සහ වියපත් කාන්තාවන් අමානුෂික විදියට එදා ඝාතනය කළා. නාදියා මුරාත්ගේ නිවසේ හිටි සහෝදරයන් සියලුම දෙනා නාදියා ඉදිරියේම ඝාතනය කළා. ඊට පස්සේ තරුණ කාන්තාවන් සියලුම දෙනා ලිංගික වහලියන් වුණු සැබියා කතුන් විදියට බස් රථවලින් මොසුල් කියන නගරය වෙත ගෙන ගියා. ඒ යන අතරතුරත් ඔවුන්ට නොයෙකුත් අතවර IS ත්‍රස්තවාදීන් විසින් සිදු කළා. මොසුල් නගරයේදී මේ තරුණියන්ව ලිංගික වහලියන් විදිහට වෙන්දේසි කළා. එහිදී නාදියා මුරාත් හජ්ජි සල්මාන් කියන IS විනිශ්චකාරයෙකු විසින් මිලට ගත්තා. ඔහු විවාහකයෙක්. එසේ වුණත් නාදියාව වෙනත් නිවසක රඳවාගෙන දිගින් දිගටම ඇයව දූෂණය කළා. මොහුගේ ග්‍රහණය මිදී පැන යාමට ගත්තු උත්සාහය වැරදිලා රැකවලුන්ට හසුවීමෙන් පස්සේ ඔවුන් විසින්ද සිතු සිතු පරිදි නාදියාව සමූහව දූෂණයට ලක් කළා. ඊටත් පස්සේ ඇයව සාමාන්‍ය කෙනෙකුට විකුණුවා. ඔහුට රැකවලුන් නැති හින්දා අවස්ථාවක් බලාගෙන ඉඳලා එක්තරා රාත්‍රියකදී අබායා ලෝගුවක් ඇඳ වෙස්වලාගෙන ජීවිතයක් මරණයත් අතර දෝලණේ වුණු පැය දෙකක ගමනකින් පස්සේ එක්තරා වීදියකට ඇතුළු වෙන්න නාදියාට හැකි වුණා. ඒ වීදියේ ගෙවල් පේලියෙන් එක් නිවසක දොරට තට්ටු කළාම වියපත් මිනිසෙකු දොර හැරියා. IS ත්‍රස්තවාදීන්ගෙන් තමන්ට සිද්ධ වුණු අතවර පිළිබඳව නාදියා විස්තර කළ විට ඒ පවුලේ සියලුම දෙනා එදා ඇයට රාත්‍රිය ගත කරන්න රැකවරණය ලබා දුන්නේ ඒ අවට ගෙවල් බොහොමයක් IS සංවිධානයට පක්ෂපාතී වුණු ඒවා හින්දා. IS සංවිධානයට පක්ෂපාතී නොවන මානව දයාවෙන් යුතු ඉස්ලාම් භක්තිමතුන්ව නමුන් ඇයට කුර්දිස්ථානයේ සිටි සහෝදරයෙක් වෙත යන්න ව්‍යාජ හැඳුනුම් පතක්ද සකස් කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ පුතා උණු නසර් ඇයගේ සැමියා විදියට හඳුන්නාගෙන පැන යාමට කටයුතු කළා. නමුත් මේ කරුණු IS ත්‍රස්තවාදීන්ට සැලවුණා නම් ඒ මුළු පවුලටම අත්වෙන්න ඉඩ තිබුණේ ක්‍රූර මරණයක්. අන්තවාදී මූලධර්මවාදී මුස්ලිම් අය අතරත් දෙවිවරුන් වගේ මිනිසුන් සිටින බව අප අමතක නොකළ යුතුයි. කුර්දිස්ථානයට ගිය මේ ත්‍රාසදනක ගමනත් ජීවිතය හා මරණය අතර දෝලණි වුණු මාරක ගමනක්. එයත් දෛවෝපගත ගැලවීමක්, අභව්‍ය සිද්ධියක් විදියට සැලකුණත් මේ කතාව මේ පොළොව තලයේ සිද්ධ වුණු සත්‍ය සිදුවීමක්. ඇයට ජීවත් වීමට වරල් ලැබුණු හින්දා IS ත්‍රස්තවාදීන්ගේ දුර්දාන්ත පාලනයත් පිළිකුල් සහගත ලිංගික හිංසනයත් නිර්භයව අභීතව ලොවට හෙළි කිරීමට ඇයට පුළුවන් වුණා. ඔයා මට කළ උදව් මතක් කළා. මන් ඔයා වෙනුවෙන් හැමදාකම හඬාවි. ඔබයි මගේ ජීවිතේ බේරගත්තේ. නාදියා එසේ කියද්දී නසර් පිළිතුරු දුන්නේ මෙලෙසයි. ඒක මගේ යුතුකමක්. එච්චරයි. ද ලාස්ට් ගර්ල් කෘතියේ අවසානයේ මෙන්න මෙලෙස සටහනක් තිබුණා. මොසුල්ලල සිටි අන් බොහෝ දෙනෙකු කෙරෙන් ක්‍රූරගති පළවෙත්ති. නසර් හොඳ මිනිසෙකු උනේ කෙසේද යන්න මට සිතාගත නොහැකි විය. මා කල්පනා කළේ කෙනෙකු සිය ඇතුළාන්තයෙන්ම හොඳ මිනිසෙකු නම් ඉස්ලාමීය රාජ්‍ය මූලස්ථානයක ඉපිද හැදී වැඩුණත් ඒ හොඳ ගති අකාමකා දැමිය නොහැකි බවයි.
කුමාර ලියනගේ විසින් රචනා කර ඇත්තේ මේ සිදුවීමම නොවේද? වැටකොටු කඳවුරු බැඳ බෑදුර නෑකම් හදන්න පත්මා පත්මිනී පාතිමා මිනිසත් කමපාමුල නොනිමන පහනක් තියන්න. සීතල වතුර ගලන කඳු කාගෙද කියන්න, මේ සරු බිම සුරකින උරුමය කාටද අහන්න. ඉනිදළු මැද නිදහස දිනුවේ කවුරුද කියන්න. පත්මා පත්මිනී පාතිමා ආදරයෙන් මවුබිම අපට කියන දියහන්න. වන මැද කුරුලු හඬින් කියවෙන ජය ගීයහන්න. වන මැද කුරුලු හඬින් කියවෙන ජය ගීයහන්න. කරවුණු මහ පොළොවක නවදළුලන හැටි බලන්න. පත්මා පත්මිනී පාතිමා ආදරයෙන් මවුබිම අපට කියන දේ අහන්න. වැටකොටු කඳවුරු බැඳ බෑදුර නෑකම් හදන්න. වැටකොටු කඳවුරු බැඳ බෑදුර නෑකම් හදන්න. රණ අවිවල ගෑවුම් ලේසල කුම කාලන්න. පත්මා පත්මිනී පාතිමා මිනිසත් කම පාමුල නොනිවෙන පහනක් තියන්න. සීතල වතුර ගලන කඳු කාගෙද කියන්න, මේ සරු බිම සුරකින උරුමය කාටද අහන්න. නිදළු මැද නිදහස දිනුවේ කවුරුද කියන්න. පත්මා පත්මිනී පාතිමා ආදරයෙන් මවුබිම අපට කියන දේ අහන්න.